ප්ලාස්ටික් කියලා කියන්නේ ජන ජීවිතයේ පුංචි දරුවගේ ඉඳලා මහල්ලා වෙනකම්ම අද භාවිතා කරන ඒක නැතුවම බැරි මේවලම බලට පත් වෙලා තියෙනවා මේ ප්ලාස්ටික්. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්ලාස්ටික් එක පුංචි දරුවන්ගේ ඉඳලා අපේ වැඩිහිටියෝ දක්වා අයට මේ ප්ලාස්ටික් කොහොමද බලපාන්නේ කියන එක. මෙතෙන්දී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ආහාර ද්‍රව්‍ය, ආහාර පාන ගබඩා කිරීමේදී භාවිතා කරන ප්ලාස්ටික් ඇසුරුම් පිළිබඳව. නමුත් මේ ප්ලාස්ටික් ඇසුරුම් පිළිබඳව කතා කරන්න කලින් අද විශේෂයෙන් අවධානය යොමු කරන්න කැමතියි මම මේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීය කරන ලද ප්ලාස්ටික් පිළිබඳව. ඉතින් ප්‍රතිචක්‍රීය කරන ලද ප්ලාස්ටික් කියලා කියන්නේ රීසයිකල් ප්ලාස්ටික් කියලා කියන්නේ නොයෙකුත් ප්ලාස්ටික් වර්ග එකතු කරලා උණු කරලා හදපු ප්ලාස්ටික්. ඉතින් මේ වගේන් නිෂ්පාදනය වෙන දරුවන්ගේ ලන්ච් බොක්ස්, එතකොට වතුර බෝතල් වැනි ඉඳලා නොයෙකුත් වාජන අපි භාවිතා කරනවා ආහාර ගබඩා කරන්න. ඉතින් නමුත් අපි බලන්න ඕන මේ ප්ලාස්ටික් සාමාන්‍ය වර්ග කරලා තියෙනවා හොඳ ඒවා ඉඳලා නරක ඒවා විදියට. නමුත් මේවා ප්‍රතිචක්‍රීය කරද්දි මේ හැම එකක්ම එකතු කරලා තමයි උණු කරන්නේ. ඉතින් එතනදී අපි බලාපොරොත්තු වෙනවා දැන් ප්ලාස්ටික් එකතු කරන අය මේ හැම දෙයක්ම එකට ගෙනිහිලා තමයි උණු කරන්න බාර දෙන්නේ. ඉතින් එතකොට මේ ප්ලාස්ටික් වල තියෙන්න පුළුවන් කෘෂි රසායනික තියෙන දේවල්, පොහොර වගේ දේවල් ගේන භාජන, ඒත් එක්කම ඔබ දන්නවා සමහර වෙලාවට වැසිකිලි පවිත්‍රකාරක ඉඳලා හැම පවිත්‍රකාරකයක්ම විසබීජනාශක ඒ වගේම කෙමිකල්ස් එහෙම නැත්නම් රසායනික එන හැම භාජනයක්ම මේවට අයිති වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම උණු වෙලා එකට එනකොට මේ ප්ලාස්ටික් වල අන්තර්ගත වෙනවා මේ හැම දෙයක්ම. ඉතින් ඔබ දන්නවා ලංකාවේ මෑත යුගයේ හුඟක් අයට වක්ගඩු ආබාධ වගේ දේවල් ඇති වෙලා තිබෙනවා මේ කෘෂි රසායන වගේ දේවල් නිසා. ඉතින් අපි විශේෂයෙන්ම කතා කරන්නේ තමයි බැර ලෝහ පිළිබඳව. ඉතින් ඒකෙදි කැඩ්මියම්, ලිතියම් ඒ වගේම රසදිය වගේවා බොහොම විෂකාරක ලෙස තමයි අපි දකින්නේ. ඒ වගේම තමයි ප්ලාස්ටික් නිෂ්පාදනයේදී මේ ප්ලාස්ටික් වල දෘඩභාවය ආරක්ෂා කරගන්න බිසපිනෝල් ඒ කියන එක BPA කියන සංයෝගය භාවිතා කරනවා. ඉතින් මේ බිසපිනෝල් ඒ කියන ඒවත් මේ ප්ලාස්ටික් එක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ හැම ප්ලාස්ටික් වර්ගයක්ම එකතු වෙලා ආපු ප්ලාස්ටික් බහලුම් වල තමයි අන්තිමට අපි ආහාර ගබඩා කරන්නේ. ඉතින් මේ ආහාර ගබඩා කරද්දි කොහොමද අපිට මේක ශරීරයට හානි වෙන්නේ කියලා අපි බලන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ ප්‍රතිචක්‍රීයකරණය කරනලාද ප්ලාස්ටික් භාජන වල දාන ආහාර නිසා කොහොමද ජන ජීවිතයට බලපාන කියන එක කතා කරනකොට ඇත්තටම මවවරුන් ගැබිනි මවවරුන් මේ වගේ භාජන වල ආහාර භාවිතයෙන් සිද්ධ වෙන දේවල් තමයි උපදින දරුවන් අංග විකල භාවයට පත්වීම, ඒ වගේම ඇස් අන්ධ වීම, කම් ඇහෙන්නේ නැති බහිරි තත්ත්වයට පත්වීම, ඒ වගේම ඉපදුනාට පස්සේ වර්ධනයේ බාල වීම, මොලේ නොයෙකුත් අඩුපාඩුකම් මේ කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බලපෑම නිසා නිතර ලෙඩ රෝග වලට භාජන වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම අර අපි කලින් සඳහන් කර බැර ලෝහ වගේ දේවල් ශරීරයට එකතුනාට පස්සේ වක්ගඩු වලට ඇති වෙන ආබාධ නිසා වක්ගඩු අක්‍රිය වෙන්න පුළුවන්, අක්මා වක්‍රිය වෙන්න පුළුවන්, ඒ වගේම ආමාශගත එහෙම නැත්නම් බඩවැල් වල පිළිකා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම බලපෑමක් තියෙනවා කාන්තාපක්ෂයේ ඊස්ට්‍රජන් හෝමෝනයට. ඒ හෝමෝනයට ඇති වෙන බලපෑමත් එක්ක ඒ අයගේ ලයපිලිකා බ්‍රෙස් කැන්සර්ස් ඇතිවීමේ ප්‍රවණතාවයක් මේදී තියෙනවා. ඉතින් එහෙමනම් මේ වගේ දේවල් අපි අඳුරගන්නේ කොහොමද, මේ බාල විදියේ ප්ලාස්ටික් එකක් අපි අඳුරගන්නේ කොහොමද කියන එක අපිට වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රතිචක්‍රීය කරපු ප්ලාස්ටික් භාජනයක තියෙන විශේෂත්වය තමයි ඒකේ නියමිත පැහැයක් නැහැ, අඳුරු පැහැයට හුරුයි. ඒ වගේම මතුපිට මටසිල්ටු නැහැ, ග්‍රොස් ෆිනිෂ් එකක් තමයි තියෙන්නේ, මැට් විදියේ ෆිනිෂ් එකක් තියෙන්නේ. එතකොට ඒ වගේ එකක් ගත්තාම අනිත් එක තමයි නහයට අල්ල බැලුවම සැර ගඳක් තියෙනවා. ඉතින් ඒ වගේ කාලයක් යනකම් මේ ගඳ පවතිනවා. අනිත් එක තමයි භාජන පාවිච්චි කරද්දී ටිකක් කල් යනකොට මතුපිට සීරීම් වෙන ස්වභාවයක් ගන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ වගේ ප්ලාස්ටික් භාජන පාවිච්චි නොකර ඊට වඩා හොඳ දේවල් වලට යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕන. විශේෂයෙන් මේ වගේ මේ රසායනික ද්‍රව්‍යයන් උරා ගන්න ආහාර වලට රස්නෙන් මේ කෑම මෙවට යෙදුවම, විශේෂයෙන්ම රස්නෙන් කිව්වම දැන් බෝතල් ගත්තොත්, වතුර බෝතලයක් ගත්තොත් ඒක වාහනයක ඇතුළේ තියදී වාහනේ රත් වුණාට පස්සේ ඇති වෙන තත්ත්වයක් මේකට බලපානවා. ඒතර උණු වතුර වෙන්න අවශ්‍ය නැහැ. නමුත් පරිසර උෂ්ණත්වය වැඩි වෙන මේ රසායනිකයන් මේකට උරා ගැනීම ලීක් වෙන එක අර බහාලුවෙන් ඇවිල්ලා අපේ ආහාර වලට එකතු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ලන්ච් ෂීට් එක දිහා බැලුවත් අපි පුංචි දරුවන්ට අද අපි උණුවෙන් කෑම ටික දාලා ඔතලා දුන්නාන් පස්සේ මේ ලන්ච් ෂීට් එකේ ඇති වෙන රස්නයත් එක්ක මේ දේවල්ම BPA වගේ දේවල් මම කලින් සඳහන් කර බිසපිනෝල් ඒ කියන විස රසායනිකයන් එකතු වෙනවා. ඉතින් මේ දේවල් නිසා තමයි අපි අර කලින් සඳහන් කරා වගේ ගොඩක් ලෙඩ රෝග වලට භාජන වෙන්නේ. එහෙමනම් අපි තව පාරක් හිතලා බලන්න ඕන මේ වගේ ප්ලාස්ටික් වර්ග අපි පාවිච්චි කරනවාද ආහාර ගබඩා කරන්න, බීම වර්ග භාවිතා කරන්න, එහෙම නැත්නම් මේවායින් මිදිලා මීට වඩා සුරක්ෂිත හෙට දවසක් සඳහා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ඇති කරගන්නට අපිම අපි නිවැරදි වෙනවද කියන එක තමයි අපි හිතන්න ඕන දේ.